ආයුබෝවන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමදෙනාම මගේ නම විදීන්ද්‍ර මිගල් ඕගොල්ලෝ මේ එකතුලා ඉන්නේ IELTS Overseas Education ආයතනයේ YouTube channel එකත් එක්ක. ඉතින් ඕගොල්ලෝ දන්නවා අපි දිගටම New Zealand student visa සම්බන්ධයෙන් videos ගොඩක් කරලා තියෙනවා. මම New Zealand ඉන්නකොටත් videos කරලා තියෙනවා. දැන් ලංකාවේ මේ දවස්වල ඉන්නේ. ඉතින් මේ දවස්වලත් අපි පුළුවන් තරම් ඕගොල්ලන්ව දැනුවත් කරනවා. ඉතින් අපි හිතුවා දැන් Canada ගැන මොකද මේ දවස්වල වැඩිපුර තව කතා වෙන මාතෘකාව තමයි Canada student visa සම්බන්ධයෙන්. ඉතින් අපි ඕගොල්ලෝ එක්ක කතා කරන්න ඉස්සෙල්ලා ගොඩක් මේ සම්බන්ධයෙන් හොයලා බැලුවා. ඒ අදාළ professionals ලත් එක්ක කතා කරලා इनफर्मेशन अरगेमेशन देर मम कैनड स्टूडेंट वीसा संबंधी बहुत दनगति अत कथाकमा हित हंसिक हंसिक कैनड कंसलटेशन करेंगे क्यू एंड सेशन विद्यार्थी में अभी अत्र में भूम जनरल डिस्कशन कल्याण अभी कथाक हंसिक कहुमद हंसिक मम्मी कहुमद के लिए उदीन मारते वेडकर हंसिक इंट्रोडक्शन क्यू आगे अभी अद कथाकें स्टूडेंट कैनड स्टूडेंट वीसा संबंधी अभी प्रश्न आना अद क्लियर कर लेमु अयि अभी कैनडा तोर जानोने कैनडा ट्यूशन फीस वल अत्र कीन विधि मेक मे ट्यूशन फी आड़ पी आर कड़े अत्र कैनडा प्रोसेस लेजी प्रोसेस कदि गुड दिवलती अद कथा करना थिंक रवि मे वीडियो का तेक् अभी कैनडा स्टूडेंट वीसा संबंधित अद कथा कर कैनडा की कंट्री गतम दवा लोके देवनी आटे लोकम रटे क्या रुसिया पास इलांट कैनडा अवतम लोकम कंट्री अनुभवी कैनडा वाले अन्न गोडाक देने दवास्था हना पे क्या न्यूजीलैंड वगेम आप कैनडा इनक्वरीज उत्तनावा अभी कैनडा की गोडाक डीटेल्स शाकर बलापुर इतना कैनडा की कंट्री के अभी स्टूडेंट वीसा वाले तोरगा कथा करते हैं कैनडा वाले सामान्य अभी अनेक कंट्री तक बलन को ट्यूशन फी एक नॉर्मली गोड़ा अड़ मटम के तमें तीन क्या अभी सामान्य लक्ष पहाल विसी पहा वगे रेंज के वगे ट्यूशन फी एक आना पुल मुखदा सिक्स मंथ कोर्स फी अमेर क्यू अभी आप सिक्स मंथ कोर्स फी एक अमतर वन इयर कोर्स फी तब गेवल आना पुल कंट्री कंट्री के विशाल सापेक्ष इन जनगहने दिग्लू गुडाक बल स्की वर्कर्स कंट्री का ऑस्ट्रेलिया यूके कंट्री स्कीूड स्की मिथना वीडियो बला මේ රටකට ගිහම කැනඩාවද ඔස්ට්‍රේලියාවද නිව්සීලන්ත කියලා නැහැ මොන ක්වොලිෆිකේෂන් කරත් ඇටිටියුඩ් එකයි ස්කිල් එකයි කියන එක මාර වැදගත් ඒක පරණ වීඩියෝස් වලට කියලා පොඩ්ඩක් බලන්න ඉතින් ඒක නිසා මේ හන්සිකා කියාගෙන යන්නේ දැන් අර ස්කිල් එක ගැන කියුවේ ඔව් ඉතින් ඒ වගේ කනෙක්ට් නම් කැනඩාව වල ගොඩක් PR ඔප්ෂන්ස් තියෙනවා ඒ කියන්නේ අපි රටට ගියාට පස්සේ එතනින් PR එක ඇප්ලයි කරන කෙනෙක් ගොඩක් හැමෝගෙම වගේ ඩ්‍රීම් එක සහ ගෝල් එක වෙන්නේ PR එක කරගන්න එකනේ ඉතින් PR එකට යන්න කැනඩා කියන කන්ට්‍රි එකේ ගොඩක් chances තියෙනවා එක එක PR opportunities प्रधान प्रश्न प्राक्टिकल मनोशील දැන් අර මූද හත් ගව්වක් දුර තියාගෙන අර අඹුඩ ගහන්න එපා කියලා කියනවනේ අර ඒ වගේ දැන් හොයලා බලන්න විස්තර හොයලා බලන්න නමුත් මතක තියාගන්න මේ රූල් චේන්ජ් වෙනවා ගියාම මේ කන්ට්‍රිස් වලට ගියාම දැන් ඔයයි මමයි අද කතා කරන රූල් එක නෙමෙයි තව අවුරුදු දෙකක් යනකොට තියෙන්නේ එදාට ඕගොල්ලෝ එහෙ ඉන්න ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක්ට කතා කරලා ඒ මොහොතේදී අවශ්‍ය දේ කරන්න දැනට දැනගන්න මොකද්ද රෝඩ් මැප් එක කියලා හැබැයි මෙතනදී අපි කියන දේට වඩා සම්පූර්ණ වෙනස් දෙයක් වෙන්න පුළුවන් තව අවුරුදු දෙකක් විතර යනකොට වෙන්නේ මොකද මේ කන්ට්‍රිස් වල රූල් චේන්ජස් වෙන නිසා right එතකොට ඊළඟට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් අපි නිව්සීලන්ඩ් කියන කන්ට්‍රි එකත් එක්ක බැලුවොත් එහෙම අර ඩිපෙන්ඩන්ට් වීසාස් කියන්නේ
ෆැමිලිනි හැමෝම ඇප්ලයි කරන්නේ ඩිපෙන්ඩන්ට් හැම ප්‍රෝග්‍රෑම් එකකටම නිව්සීලන්තේදී වර්ක් කරන්න බෑ හැබැයි ඒකට සොලියුෂන් එක අපේ කැනඩා දෙන්න පුළුවන් ඩිප්ලෝමා ඉඳලා මාස්ටර් තැනකන් ඕනියම් ප්‍රෝග්‍රෑම් එකකදී ඩිපෙන්ඩන්ට් ෆුල් ටයිම් වර්ක් රයිට්ස් ගන්න පුළුවන් මෙතනදී ඒක ඇත්තටම මාර වටින දෙයක් ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් අපේ නිව්සීලන් අපිට දැන් අපේ ආයතන එකතු නිව්සීලන් ඉන්ක්වයරිස් බහුල වෙන ආයතනයක් තමයි IELTS Overseas Education ආයතන. ඉතින් එතනදී ඉන්න සමහරක් වෙලාවට මේ දැන් ඩිප්ලෝමාස් ඩිග්‍රීස් කරන්න යන කට්ටියට මේ ෆැමිලි එක අරන් යන්න බැරි නිසා ඒගොල්ලන්ට ඉතින් නවසීලන්තේ කියන ඔප්ෂන් එක පොඩ්ඩක් අයින් කරන අය ඉන්නවා. අපේ හැම කෙනෙක්ට අපිට කැනඩා ඔප්ෂන් එක දෙන්න පුළුවන්. ඒකේ දිව යන ඩිප්ලෝමා එකකට උනත් ප්‍රශ්නයක් නැහැ. ඩිපෙන්ඩන්ට් අපිට යන්න arrange කරන්න පුළුවන්. ඒ වගේම කරන්න පුළුවන් නේද? ඔව්. එයාට work right සම්බ වෙනවා. එයාට ඉතින් full time work කරන්න පුළුවන් ආව study කරන කාලෙත් එතනදී ලොකු help එකක් වෙනවා. එයා work කරන එක මොකද අපිට living cost එක cover කරගන්න වගේ දේවල් වලට ඩිපෙන්ඩන්ට් work කරන්න පුළුවන් එක ලොකු help එකක් වෙනවා. ඔය මේකට අදාළ කරන information තියෙන link එක අපි share කරමු මේ description එක. Immigration websites වල මේ details ඔක්කොම විස්තර ඒකට දැනගන්න පුළුවන්. ඒ වගේම හන්සිකාර මේ තව දෙයක් අහන්න ඕනේ. ඔය ළමයි යනවනේ දැන් ඒගොල්ලොත් එක dependent children. ඒගොල්ලන්ට education free. ඔව් ඒගොල්ලන්ට තවදීම තමයි diploma ඉඳන් master's යනකම් ඒගොල්ලන්ට domestic රේට් එකකට තමයි এডুকেෂන් හම්බ වෙන්නේ. කියන්නේ කැනඩා වල ඉන්න ළමෙක් ඉගෙන ගන්න විදිහට තමයි අපේ රටේ ඉඳන් ගියත් එයාට ස්ටුඩන්ට් විදිහට යාගේ පේරන්ට් කෙනෙක් යනවා නම් සහාය කියන්නේ ඩිපෙන්ඩන්ට් වර්ක් වීසා හම්බ වෙන්නේ. ඒක නිසා එයාට කොහොමත් ඩොමෙස්ටික් රේට් එකට এডুকেෂන් ගන්න පුළුවන්. රයිට්. ඒක සෑහෙන වටිනාකමක්. එතකොට ඊළඟට කතා කරොත් එහෙම සල්ලි පෙන්වන්න ඕනේ කැනඩා වලදී. අපි හැම රටටම සල්ලි පෙන්වන්න ඕනේ. එතනදී කවුද කැනඩා වලදී ෂෝමණේක පෙන්වන එක සාමාන්‍යයෙන් අනිත් ඒවාත් එක්ක බලද්දි මම කියන්නේ සාපේක්ෂව ලේසි. මොකද ලොකු කාලයක් සල්ලි අපිට account එකේ තියාගෙන පරණ කරලා පෙන්වන්න එහෙම නැහැ. එතන මාස 4ක වගේ කාලයක් maturity period එක තිබුණාම ඇති normally කැනඩා වලට apply කරන්නේ. ඉතින් ඒකත් මේ ගොඩක් දෙනෙක්ට ලොකු වාසියක් වෙනවා කැනඩා apply කරන එක. මෙතනදී දැන් එක එක දැන් සමහර වෙන්න පුළුවන් සහෝගලට ඇහිලා තියෙනවා වෙන්න පුළුවන් නෑ source of funds තියෙනවා නම් මාස 4ක් mature කරන්න ඕනේ ඒ වගේ ඕගලන්ට විවිධ ආකාරයේ දේවල් ඇහෙන්න ලැබෙන්න පුළුවන්. නමුත් මෙතනදී අපේ ආයතනත් එක්ක වැඩ කරනවා නම් අපි බොහොම clearly කියන දේක් තමයි ඔයා 4 months maturity එකත් එක්ක ඔයාගේ fund එක කරන් ඉන්න ඒක වරුමක visa එක success කරගන්න මේ chance එක කරන් visa දාන්න ඕනේ නෑනේ. ඔව් risk එකක් ගන්න ඕනේ නෑනේ අපි. හරිද ඒක නිසා funds ගැන දැන් හන්සික කියයි funds ගැන කතා කරද්දී බොහොම clear මාස 4ක maturity එකක් ඕනේ source of funds අවශ්‍ය නේද මේ source of funds පෙන්වන්න ඕනේ. සෝස ඔෆ් ෆන්ඩ් අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕනේ. ඉතින් ඒක නිසා හන්සිකා කියයි කොච්චර කාලයකටද පෙන්වන්න ඕනේ ඩිග්‍රී එකක් නම් කොහමද මාස්ටර්ස් එකක් නම් කොහොමද කියලා හන්සිකා කියන්නකෝ. ඔව් කොහොමද අපි පෙන්වන්න ඕනේ කෝස් ෆී එකයි ලිවින් කෝස්ට් එකයි කියන්නේ ඒක අවුරුද්ද කෝස් ෆී එකයි අවුරුද්දක ලිවින් කෝස්ට් එකයි වගේ ෂෝමන් එක ඇතුළත තිබුණාම හොඳටම ඇති. ඊට අමතරව ඉතින් අපි ෆන්ඩ්ස් පෙන්වන තරමට තමයි වීසා එක ෆන්ඩ්ස් පෙන්වනවා. ඉතින් අපිට සක්සස් එක කරගන්න පුළුවන්. මේ වීසා ෆයිල් එකක් හදනකොට ඒක හදන විදියක් තියෙනවා. දැන් ඔය අවුරුද්දක සල්ලි පෙන්වන්න ඕනේ එහෙම කියලා බොහොම කෙටියෙන් බොහොම සරලව කිව්වල මේක ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා ඔබ කරන්න. ඉතින් ඒක නිසා කවුරු හරි මේක බලන කෙනෙක්ට දැන් අර තනියෙන් දාන්න හිතන කට්ටිය ඉන්නවනේ. හරිද? ඉතින් එහෙම කරන කට්ටිය මම කියන්නේ මේ වීඩියෝ එකක් බාගෙට බලලා එහෙම රිස්ක් එකක් ගන්න එපා. කරනවා නම් තව හොඳට හොයලා බල තනියෙන්. අපේ වීසා ටීම් එකක් ඉන්නවා. ඒකට අපිට අපේ වීසා ටීම් එකත් එක්ක වැඩ කරන්න කැමති නම් ඒක ඒ විදිහට කරන්න. මම අර ඒක විශේෂයෙන්ම කිව්වේ මොකද ඔහොම දාලා රිජෙක්ට් වෙලා ආපහු ඊළඟට වැඩි ගණන් ගෙවලා ආපහු සරක් රිෆ්යුස් කරන්න ඒ නිසා මම රිෆ්යුස් වෙච්ච එකක් කරද්දී සාමාන්‍ය රිස්ක් එකක් තියෙනානේ කොහොමද? ඒ නිසා ඉතින් අපි රිෆ්යුස් කරගන්න ඕනේ නැහැ. පළවෙනි පාරේම හරියට වීසා එක දාගත්තට පස්සේ ගොඩක් හොඳයි. අන්න ඒක. ඉතින් ඒක නිසා chance එකක් ගන්න යන්න එපා. ඉතින් අපිත් අපි පුළුවන් තරම් අපේ guidance එකක් දෙනවා අපේ process එක ඔයගලන්ට කරද්දී. ඉතින් ඔයගලන්ට අපේ visa process එක කොහොමද කියලා බලන්න ඔයගලන්ට අපේ ගිය students ලගෙන් කතා කරලා දැනගන්න පුළුවන් කොහොමද visa process එක කරනකොට respond කරන විදිය කොහොමද මේගොල්ලන්ව communicate කරන්න පුළුවන්ද process එක නැත්නම් සමහරකට ඔයගලන්ට හිතන්න පුළුවන් මේක process එක පටන් ගත්තට පස්සේ අපි contact කරගන්නත් බැරි වේවිද කියලා එහෙම එකක් නැහැ. ඉතින් ඒ වගේ දේවල් ඔයගලන්ට reference check වලින් ඕන check කරලා අපේ ආයතනෙත් වැඩි පටන් ගන්න පුළුවන්. ඊළඟට කතා කරොත් කැනඩා වලට කියන්නේ ස්කෝලර්ෂිප් opportunities on තරම් තියෙනවා. ඒක ඉතින් සාමාන්‍යයෙන් ප්‍රොෆයිල් එක අනුව ස්ටුඩන්ට් ගේ ප්‍රොෆයිල් එක අනුව තමයි ඔයාලට ස්කෝලර්ෂිප් එකක් ලැබෙනවද කොච්චරක්ද ලැබෙන්නේ ඒක ඩිසයිඩ් කරන්න. ඒ නිසා අපිට කියන්න බෑ මෙච්චරක් ඔයාලට ස්කෝලර්ෂිප් එකක් දෙන්න පුළුවන් කියලා. හැබැයි සමහර යුනිවර්සිටිස් තියෙනවා හැම ස්ටුඩන්ට්ස් ලටම ස්කෝලර්ෂිප් ඉෂූ කරනවා. ඒක අපි ඔයාගේ ප්‍රොෆයිල් එක බලලා ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්ද මම මේ කියන යුනිවර්සිටිස් කොලෙජස් වලට කියන එක අපි කියනවා. ඉතින් ඒ වගේ ස්කෝලර්ෂිප් ගොඩක් දෙනෙක් අපිට කතා කරාම මුලින්ම අහන ප්‍රශ්න තමයි ස්කෝලර්ෂිප් එකකට අපිට යන්න පුළුවන්ද කියන එක. ඒකට තමයි ඉතින් කැනඩා වල සාපේක්ෂව ස්කෝලර්ෂිප් ඔපෝචුනිටීස් වැඩිපුර තියෙන අනිත් කන්ට්‍රීස් එක බලනකොට. මේ දවස්වල යනවා මේ දවස්වල මේ 10,000 ස්කෝලර්ෂිප් එකක් යනවා මේ යුනිවර්සිටි එකක. ඉතින් ඒක නිසා ඔයගලන්ට ඒකිනු ප්‍රයෝජනය ගන්න පුළුවන් විශේෂයෙන්ම බැචලර් ඩිග්‍රීස් කරන්න ඉන්න කට්ටිය. බැචලර් ඩිග්‍රීස් කරන්න ඉන්නව නම් නංගිල මල්ල මේක බලන කට්ටිය ඉන්නව නම් after A levels ඉවර කරලා එමත් ඉවර කරන්න ඉන්නව නම්
ඔගොලු ප්ලෑන් කරගන්න දෙමාපියත් එක්ක පුළුවන් අපිව කතා කරන්න එනකොට දෙමාපියත් එක්ක ඉන්න දෙමාපියන්ටත් මම කියන්නේ මේ තනියෙන් ඉන්න එපා ළමේවත් අරගෙන ඉන්න මොකද හේතුව නැත්නම් එකම දේ දෙන්නටම කියන්නේ තව පාරක් හොඳම දේ තමයි එකට එන්න ආවහම අපි ඔයගලන්ට ලස්සනට මේ කියලා දෙන්නම් කොහොමද කරන්නේ ඔය ස්කෝලර්ෂිප් එක මොන රටේද මොන මොන යුනිවර්සිටි එකද දෙන්නේ ඔය විස්තර ඔක්කොම අපිට අපි කන්සල්ටන්ට්ස්ල ඔයගොලු අන්සිකාට තමයි ඔයගොල්ලෝ ගොඩක් වැඩ කතා කරන්න ඉන්නේ අන්සිකා ඒක පැහැදිලි කරලා දෙයි එතකොට කන්ට්‍රි එකක් අපි තෝරගද්දී ක්වොලිටි ඔෆ් ලයිෆ් ඒක ගොඩක් බලනවා. ඉතින් කැනඩා වල ක්වොලිටි ඔෆ් ලයිෆ් එක සාමාන්‍යයෙන් ගොඩක්ම හොඳයි. ඒ වගේම තමයි ක්වොලිටි ඔෆ් এডুকেෂන්. එයා තිනුත් කැනඩා වල කැනඩාව ලොකු තැනක ඉන්නවා. ඉතින් ගොඩක් අය මේ এডুকেෂන් එක හොඳ නිසා කැනඩාවට යනවා. මොකද තමන්ගේ ෆැමිලි කත් එක්ක යන්නේ. ඒකට තමන්ගේ এডুকেෂන් එක අගේ තමයි ඊළඟට තමන්ගේ ළමයින්ගේ এডুকেෂන් එකත් අපි හිතන්න ඕනේ. ඒකට යාලට හොඳ এডুকেෂන් එකක් තියෙන කන්ට්‍රි එකකනේ අම්මෙක් තාත්තෙක් එක්ක ඇප්ලයි කරන්නේ ස්ටුඩන්ට් විදියට. ඉතින් ඒ නිසා කැනඩා වලදී අපිට ඒ චාන්ස් එක තියෙනවා এডুকেෂන් වර්ල්ඩ් රෙකග්නයිස් এডুকেෂන් සිස්ටම් එකක් තියෙනවා කැනඩා වල ඉගෙන ගන්න කෙනෙක්ට මිනිමම් වේජ් එකක් තියෙනවා නේද ඒගොල්ලන්ගේ මිනිමම් වේජ් එකක් තියෙනවා මම හිතන්නේ අවුට්සයිඩ් කියුබ් එකක් දකුවද පැයට ඩොලර් 15ක උගල පුළුවන් සර්ච් කරලා බලන්න පුළුවන් පැයට ඩොලර් 15ක් කැනඩියන් ඩොලර්ස් 15ක වගේ පේ කරනවා ඉතින් පැය 20 ස්ටුඩන්ට් කෙනෙක්ට වැඩ කරන්න පුළුවන් හරි ඉතින් ඒක නිසා කොලිට් දැන් අර මේ හන්සික ක්වොලිටි ඔෆ් ලයිෆ් ගැන කතා කරපු නිසා දැන් ඔය ක්වොලිටි ඔෆ් ලයිෆ් ඉහළ තත්ත්වයේ තියෙන තවත් එකක් තමයි නිව්සීලන්ඩ් කියන්නේ හරිද එතකොට දැන් ඕගලන්ට එන ප්‍රශ්නයක් තමයි අර මේකේ මම දැන් මොකද්ද දැන් තෝරගන්නේ කැනඩාවද නිව්සීලන්ඩ්ද දැන් ඔයගොල්ලෝ ප්‍රශ්නයක් එනවනේ අනිවාර්යෙන්ම එතනදී තමයි ඕගලන්ට ප්‍රොපර් කන්සල්ටේෂන් එකක් කරලා බලන්න වෙන්නේ ඕගලන්ගේ ඇත්තටම අතුලාන්තයේ වාගේ මොකද්ද කැමැත්ත තියෙන්නේ සමහරව ඉන්නවා සීතල රොත්තු දෙන්නේ නැති හරි ඉතින් එහෙම කෙනෙක්ට එක පාටින් දෙනකොට මට කැනඩා නම් යන්න බෑ කියලා. මොකද ඒක මොකද සෑහෙනලා කියන්නේ අධික සීතල රටක්. හරිද? ඒතර ඕගොල්ලන්ට මේ දේවල් කම්පයර් කරන්න ඕනේ කන්ට්‍රිස් තෝරගන්නදී මම මගේ කලින් වීඩියෝ එකත් ඕකෝ ඒ විදිහෙම කියලා තියෙනවා. දැන් සමහරක් ඇත්තටම ඉන්නවා දැන් ඕගොල්ලෝ ටික ෆාස්ට් මූවින් කන්ට්‍රි එකකට කැමති නේද? ඉක්මනට දියුණු වෙන්න කැමති නේද? නිකන් අර ඒ වගේ එකකට මම හිතනවා මොකද මම නවසීලන්තේ ජීවත් වෙන්නේ මම හැමතැනම කියලා දෙනවා නවසීලන්තේ විතර ස්ලෝ ඇන්ඩ් ස්ටඩි කන්ට්‍රි එකක්. හරි ඒගොල්ලෝ වැඩි දඟලන්නේ නැහැ ඒගොල්ලෝ හරිද? ඉක්මන. දැන් කැනඩා කියන්නේ සාමාන්‍ය ඕගොල්ලෝ දන්නවා අපි ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ගත්තත් ප්‍රධාන තියෙන ආයතන ගත්තත් ලෝකයේ තියෙන මේ හැමදේම කැනඩා වල බේස් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ට හොඳ ෆියුචර් එකක් අනිවාර්යෙන් කැනඩා වල හදාගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ඔයාට කතා කරලා බලන්න ඕනේ අපිට ඔයාට කතා කරලා අපිට ඇත්තටම බලන්න ඕනේ මොන වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක්ද ඔයාලට තියෙන්නේ මොන වගේ ටේස්ට් එකක්ද ඔයාලට තියෙන්නේ දැන් විශේෂයෙන්ම අපිට කතා කරාම මොකද හන්සිකාට වෙන්න පුළුවන් මට වෙන්න පුළුවන් කතා කරාම අපිට තේරෙන දේ තමයි ඔයාට ඇත්තටම ඔයාගේ රිකුවර්මන්ට් ඔයාගේ බජට් එක ඔයාගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක මේ තියෙන ඔයාගේ තියෙන දැන්ට තියෙන ක්වොලිෆිකේෂන්ස් අනුව ඔයාගේ A level ක්වොලිෆිකේෂන්ස් අනුව අපිට මේ ඔක්කොම කතා කරාම තීරණය කරන්න පුළුවන් ඔයාලට කැනඩා හරියනවද නැද්ද කියන එක. ඔව් මොකද හැමෝටම නිව්සීලන්ඩ් ඇප්ලයි කරන්න වමාරු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හැමෝටම කැනඩා ඇප්ලයි කරන්නත් බෑ. ඉතින් අපිට කතා කරලා ඔයාට ගැළපෙන කන්ට්‍රි එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඔයා කැමැත්ත, එතකොට ඔයාගේ තියෙන බජට් එක, ඔයාගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් මට්ටම, එතකොට ඔයා යන්නේ කාත් එක්කද, ෆැමිලිත් එක්කද, තනියෙන්ද, ඔන්න ඔය කියන ටික අපිට පුළුවන් කතා කරලා ඔයාලට ගැලපෙන කන්ට්‍රි එකට ඔප්ෂන්ස් දෙන්න පුළුවන්. මොකද කන්ට්‍රි එකට යනවා කියන එක හැමෝගෙම ඩ්‍රීම් එකක්. ඉතින් අපි ඒක සක්සස් කරන්න උදව් කරන එක තමයි ඉතින් කරන්නේ. ඔය ක්වොලිටි ඔෆ් ලයිෆ් වලදී තව දෙයක් තමයි දැන් අර මයිසර් වගේ මිනිමම් වේජ් එකක් තියෙනවා. හොඳ හෙල්ත් කෙයාර් සිස්ටම් එකක් තියෙනවා. এডুকেෂන් සිස්ටම් එකක් තියෙනවා. කියන්නේ හැමෝටම ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා තියෙනවා. ඒතර ඕගලන්ට කරන්න දෙනවා නෝන්සිලන්තේ වගේ තමයි. හොඳ පරිසරයක් හදලා තියෙනවා. ඒකට ගිහිල්ලා ඕගලන්ගේ ස්කිල්ස් පාවිච්චි කරලා ඕගලන්ගේ අර ලස්සන ඇටිටියුඩ් එක පාවිච්චි කරලා එහෙ අලුත් ජීවිතයක් ස්ටාර්ට් කරලා අලුත් දේවල් ඉගෙනගෙන ලයිෆ් එක ලස්සනට හදාගන්නයි තියෙන්නේ. එහෙ ගිහිල්ලා ඒ රට හදන්න දෙයක් නැහැ. එහෙම කරන්න යන අවස්ථාවකුත් නැහැ. ඕගොල්ලෝ ගිහිල්ලා ඕගලන්ගේ තියෙනවනේ ඕගලන්ගේ තියෙන ස්කිල් එක පාවිච්චි කරලා ඒ හදලා තියෙන පරිසරේ ලස්සන ලයිෆ් එකක් ක්වොලිටි ලයිෆ් එකක් හදාගන්න. ඉතින් ඕගලන්ට ඉගෙන ගන්න දේ මේ ඉන්වෙස්ට් කරන දේ. අතන මේ এডুকেෂන් වලට ඔයගොල්ලෝ වියදම් කරනවා කියන්නේ ඒක අතන එක්ස්පෙන්ස් එකක් නෙමෙයි. අතන හරියට බැලුවොත් ඒක ඉන්වෙස්ට්මන්ට් එකක්. හරිද? ඒක නිව්සීලන්ඩ් වෙන්න පුළුවන්, කැනඩා වෙන්න පුළුවන් මොන රටකට කරත්. හැබැයි ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්නේ ඔයගොල්ලෝ වැඩේ අතාරින්න නැතුව අල්ලගෙන ගිහිල්ලා වැඩේ හරියට කරොත්. ව්‍යාපාරයක් වුණත් කරද්දී සල්ලි ඉන්වෙස්ට් කරන්න පුළුවන්. දැන් මගදී නැවැත්තුවොත් ඒක ලොස්ට්. සල්ලිත් නැති වෙනවා, කරපු වැඩේත් වැඩක් නැහැ, කාලෙත් අපරාධය. ඒ වගේ තමයි මේ රටකට යනවා කියන්නේ. කැනඩා වෙන්න පුළුවන්, නිව්සීලන්ඩ් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ ඉන්වෙස්ට් කරන ලොකු ප්‍රමාණයක්. හැබැයි ඔයගොල්ලෝ මේ එක එක ප්‍රශ්න නිසා අහක යන ඒවා දැකලා ඔයගොල්ලෝ මානසිකව වැටලා මේ ප්‍රොසෙස් එක අතහැරියොත් ඔයගොල්ලෝ පරාදයි. ඒක හොඳට මතක තියාගන්න. එන්න කවදාවත් අතාරින්න නම් එපා. දැන් කැනඩා ඇප්ලයි කරන්න බලන් ඉන්න කෙනෙක් හිතන්න පුළුවන් අපි මොකක්ද කොයි කාලෙද මොකද්ද ඊළඟට තියෙන ඉන්ටේක් එක කියලා කැනඩා ඇප්ලයි කරන්න. මෙතනදි කැනඩා වල සාමාන්‍යයෙන් මේන් ඉන්ටේක් දෙකක් යනවා ජනවාරි and සෙප්තැම්බර්. සමහර යුනිවර්සිටීස් වල මේ ජූලයි ඔක්තෝබර් වගේ ඉන්ටේක් උත් තියෙනවා සමහර ප්‍රෝග්‍රෑම් වලට. නෝමලි මම කිව්වේ මේන් ඉන්ටේක් දෙක. කැනඩා කියන කන්ට්‍රි එකේ ඉන්ටේක් ඉක්මනට ක්ලෝස් වෙනවා. මොකද ලොකු ප්‍රමාණයක් කැනඩා වලට ඇප්ලයි කරනවා.
ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ හැමතැනින්ම කැනඩා වලට ඇප්ලයි කරනවා. ඒ නිසා ඉන්ටෙක් ඉක්මනින් ෆිල් වෙන ප්‍රවණතාවය වැඩි කැනඩා වල. ඉතින් normally අපි දැනට අපිට මේ වෙනකොට සෙප්තැම්බර් ඔක්තෝබර් වගේම ජනවාරි කියන ඉන්ටෙක් ටාගට් කරන්න පුළුවන්. ඒත් ඔයාගේ ප්‍රොෆයිල් එකේ ඔයාට යන්න තියෙන කෝස් එක අනුව වෙනස් වෙන්න පුළුවන් මේ ඉන්ටෙක්. ඉතින් අපිට කතා කරන්න ඔයාලා පුළුවන් ඉක්මනින්. මොකද වීසා ප්‍රොසෙස් එක අපි කියනවා normally මේ අද හෙට इंटेक् स्टार्ट कर रहा है ठीक है सर प्लान करना देंगे अक्टूबर अप्लाई करना है मैं ये मैं तो ये लगा रहा हूँ तीन जनवरी नहीं जनवरी तीन तो मेरे वाले प्लान करने लगा सेंट मुझे दर माह से देखा तो उनको तो इसलिए आठ दिन मतलब मैं वीसा अप्लाई करना होना तो मैं माह से अत्यंत वीसा अप्लाई कर ला कनाडा यानी पुलवामा के लिए इंटेक करना है कनाडा वाले सामान्य होता है मास तुने कटवात खाली वीसा अप्लाई करना गोड़ा का टेम अप्लाई करा तो ऐटा वे ना इंटेक डिफर करना ठीक है निजा अभी क्या ने पुलवामा तरह एक मनी और उद्दा को के खाले आप तीन लोग बोल लोग वैद करान पटांगा ना कंट्री के याना वरना ओनी में कंट्री दे मे वेला मे बालने के एक मेकट दे मे प्रोसेस एक ऑलरेडी ඉන්න කෙනෙක් නම් වීසා ඇප්ලයි කරලා දැන් හරියම ෆ්‍රස්ට්‍රේෂන් එකක් තියෙනවා නම් අයියෝ මගේ ඩිෆර් වුණා මෙන්න මෙහෙම වුණා කියලා ඕකට නම් කඩා වැටෙන්න එපා මොකද මේ කොහොම තමයි මේකේ හැටි මේ ප්‍රොසෙස් එකේ හැටි ඔයා නිව්සීලන්ත ඇප්ලයි කරත් කැනඩා ඇප්ලයි කරත් ඕස්ට්‍රේලියා ඇප්ලයි කරත් UK ඇප්ලයි කරත් මම මේ කන්ට්‍රිස් දෙක කිව්වේ මේ ප්‍රොසෙස් එකේ හැටි ඕක තමයි ඉතින් ඕක තේරුම් ගන්න ඕක මානසිකව කඩා වැටෙන්න එපා ඕගොල්ලෝ රට ගියාට පස්සේ ඔය වැඩි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා හරි ඉතින් ඒක නිසා මේ හැම දෙයකටම පොසිටිව්ලි පොසිටිව් විදිහට හිතලා හැමතිස්සෙම ආරයිට් හරි ඩිෆර් කරනවා ඉතින් කරන්න දෙයක් නැහැ ඔයාලා ඒකට ෆේස් කරන්න වෙනවා නේද අත්තරින් නම් එපා එච්චරයි මම කියන්නේ ඔව් සමහරව දැන් ඉන්ටෙක් ඩිෆර් කරනවා කියලා තියෙන දාලා තියෙන ෆන්ඩ්ස් අයින් කරගන්න ඕවගේ දේවල් කරනවා ඒක තමයි වැඩි හු අර වෙන දෙල් කරගන්නවා කියලා වැඩි රිෆියුසල් එකක් තමයි තිය ළඟට එන්නේ ඊට පස්සේ ආයි කන්ට්‍රකට ඇප්ලයි කරද්දී ඉතින් අර රිෆියුසල් එකත් එක්ක යන එක සමහර ස්ටුඩන්ට්ස් ඉන්නවා සම්සික සමහරක් කියලා දැන් අනෙක්ස්පෙක්ටඩ් දෙයක් වෙච්ච ගමන් මාර විදියට ඒගොල්ලෝ කඩන් වැටෙනවා. ඒ කියන්නේ මේක මම හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා එහෙම කියලා ඒගොල්ලෝ මාර විදියට මානසිකව කඩන් වැටෙනවා. එතකොට ඒ වගේ වෙලාවට ඕනනම් අපිත් එක්ක වැඩ කරනවා මට කතා කරන්න මානසිකව කඩන් වැටලා ඒවෙන් එළියට ආවිදී මම හොඳට කියලා දෙන්නම් කොහොමද කියලා. එතකොට ඔයගොල්ලෝ සමහරක් මගේ කතා ඇහුවාම ඔයගොල්ලන් දෙතේ අම්බෝ එහෙම වුණා නම් එහෙම මේක මොකද්ද කියලා හිතේ. හරිද? මගේ වාත් එක්ක වැඩ කරන ස්ටුඩන්ට්ස් වල මම කියන දේ තමයි එහෙම මේ වෙන වෙන දේවල් වලට කඩා වැටෙන්න ගියොත් නම් ඔයාට රට යන එක ඔළුවෙන් අයින් කරගන්න. එහෙම බෑ. මොකද යා රට යනවා කියලා කියන්නේ මේ වගේ දෙයක් කරගන්නවා කියන්නේ මේ අපි ටිකට් එකක් අරගෙන මම ගිය වගේ මෙතන ඉඳන් කොළඹ ඉඳන් මේ කතරගමට යනවා අනුරාධපුරයට යනවා වගේ වැඩක් නෙමෙයි මේක. සමංගේ ජීවිතේම තියෙන ඉතින් තමන් ගන්න දෙයක් ලේසියෙන් හම්බෙන්නේ නැහැ නේ මේක මේ ඔක්කොම බන්දේසිය දාලා අතර දෙන්නේ නැහැ නේ. ආ මෙන්න වගේ PR එක තියෙනවා, ජොබ් ප්‍රොෆයිල් එක තියෙනවා. මෙන්න දැන් කැනඩා යන්න කියලා දෙන්නේ නැහැ. ඔකෝ අපි හොයාගන්න ඕනේ. ඒවල චැලෙන්ජස් තියෙනවා. ඒවට ෆේස් කරන්න ඕනේ. ඒත් අපි මුලින් ඉඳන් හැමදේම පටන් ගන්නවා. අනිවාර්ය හැමදේම. දැන් මම මෙහෙම දැන් බය නැතුව කතා කරන්නේ. මම මුලින් ඉඳන් හොඳට පටන් ගෙන හොඳට කට්ටක් ආපු කෙනෙක්. ඒකයි මම මේක මෙහෙම කියන්නේ. නැත්නම් මට මෙහෙම ඉඳගෙන මෙහෙම කතා කරන්නත් බෑ. හරි? ඉතින් ඒක නිසා කට්ට කන්න බලාගෙන කැනඩා යන්න හිත හදාගන්න. හා. ඉතින් දැන් ගොඩක් අහන මොනවද තියෙන ප්‍රෝග්‍රෑම් ඇප්ලයි කරන්න මොන වගේ ප්‍රෝග්‍රෑම් වලටද කැනඩා යන්න පුළුවන්? මොනවාද කැනඩා යන්න ඕනි මොන වගේ ප්‍රෝග්‍රෑම් ද අපි තෝරගන්න ඕනි කියන එක. ඒක ක්වොලිෆිකේෂන් ඔයගේ ඒජ් ඒවත් එක වෙනස් වෙන සාමාන්‍යයෙන් ඩිප්ලෝමා ඉඳලා මාස්ටර්ස් යනකම් ප්‍රෝග්‍රෑම් කැනඩා වල ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ අන්ඩර් ග්‍රැජුවට් ප්‍රෝග්‍රෑම් ගත්තොත් එහෙම ඇඩ්වාන්ස් ඩිප්ලෝමා බැචලර්ස් ඒ ප්‍රෝග්‍රෑම් යන්න පුළුවන්. පෝස්ට් ග්‍රැජුවට් ප්‍රෝග්‍රෑම් වලදී ග්‍රැජුවට් සර්ටිෆිකේට්ස් පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝමා මාස්ටර්ස් මේ කියන ඕනි ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක ඔයගේ ඒජ් ලිමිට් එකක් තියෙනවා කැනඩා වලට ඇප්ලයි කරද්දී. අර ලොකු ඒජ් ලිමිට් ඉන්ජරි නැට් අප් කියන්නේ නැහැ කැනඩා යන්න කියලා. මොකද PR එක නේ අපේ ගෝල් එක ඉතින් අපි බලන්න ඕනේ අපේ මේ ඒගොල්ලන්ගේ හැමෝගේම ඔව් යාලා ගෝල් එක අපේ ගෝල් එක තමයි ඉතින් ඔයගොල්ලන්ට අර අපේ ගෝල් එක ඔකුළු සක්සස් වෙනවා PR එකෙන් ලැබුණාම බිස්නස් එකක් කරනවා වෙන්න පුළුවන් ඔයගොල්ලෝ ජීවිතේ සක්සස් වෙනවා නම් මේකෙන් ක්‍රියා කරන් එහෙම කරගන්න තෝ මේ යන හැමෝම PR ඔව් දැනගෙන වට මේ එජ් එකෙන් ගිහිල්ලා වටේ රටේ PR ගන්න බෑ කියලා අපි දැනගෙන අපි ඒ කන්ට්‍රි එකේ ගෙනාවා ඒක තමයි කියන්නේ හේතුව මොකද එයාට කතා කරන ගොඩාක් අයද මේ ඇවිල්ලා PR එක ගැනම නිහන්නේ ඒක තමයි එහෙම කිව්වේ මොකද මම මේ මැදින් පැනල් එක මේ ඒක තමයි එහෙම කිව්වේ හරි එතකොට ඔයාගේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකට හරියන්න අපි ඔප්ෂන්ස් දෙන්න මොනවාද ඇප්ලයි කරන්න පුළුවන් කියලා. කැනඩා නැත්නම් වෙන රටවල් වෙන්න පුළුවන් අපි කරන UK, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත මේ කන්ට්‍රීස් එකත් අපි කරනවානේ. ඒකට අපි ඔයාගේ වයස, ක්වොලිෆිකේෂන් ඉදිය බලන්න. ඒතරෝ අනිවාර්යයෙන්ම IELTS කියන එක කැනඩා වලට කරන්න ඕනේ. ගොඩක් අය අහනවා PT කරලා යන්න පුළුවන්ද කියලා. හැබැයි PT කරලා යන්න පුළුවන් කියලා අපිට එහෙම කියන්න බෑ. ඇත්තටම සක්සස් වෙන රේට් එක අඩුයි PTE වලදී. මොකද ඒගොල්ලන්ගේ වීසා රික්වයර්මන්ට් එකත්
බලන්න අපි ස්ටුඩන්ට් කෙනෙක්ට කියනවනේ ආ යන්න හිතන් ඉන්නවනම් IELTS කරන්න මොකද ඉංග්‍රීසි නොලෙජ් එක නැතුව ඉතින් කැනඩාවයි කන්ට්‍රි එකක ඉන්න බෑ සහ වීසා ඔෆර් යන්න එන්න එපා කැනඩා ඇප්ලයි කරනවනම් කැනඩා ඇප්ලයි කරනවනම් IELTS මොකද ඒක ඉමිග්‍රේෂන් එකකින් සෑහෙන IELTS බලනවා අර ප්‍රෝග්‍රෑම්ස් වල කතා කරපොතින් මේ අපේ ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එකකින් අපි ඕගොල්ලන්ට ඇඩ්වයිස් එකක් දෙන්න ආෆ්ටර් ලෙවල් කරලා ඉන්න කෙනෙක් නම් ඕගොල්ලෝ මේ ඩිප්ලෝමා හැම හොය හොය ඉන්න නැතුව බැචලර් ඩිග්‍රී එකක් කරන්න ප්ලෑන් කරන්න බැචලර් ඩිග්‍රී එකක් ඔල්රෙඩි තියෙන කෙනෙක් නම් කරුණා කරලා මාස්ටර්ස් එකකට ප්ලෑන් කරන්න මාස්ටර්ස් එකක් වට කරන්න බැරි වුණොත් ඔයාලගේ GPA එක අඩු වෙලා මොන හරි ප්‍රශ්නයක් කියලා තිබ්බොත් ඔයාලට වෙන ඔප්ෂන්ස් තියෙනවා ග්‍රැජුවට් සර්ටිෆිකේට්ස් තියෙනවා එහෙම තියෙනවා ඔව් එතකොට අපිට ඒක දාන්න පුළුවන් නෝ මේකට යන්න නැත්තේ ඒක නිසා කියලා පොද අපි මේ ඔයගලන්ට අපි මං කියවනේ අපි ඔයාව හරි ගයිඩන්ස් එක තමයි ඔයාලට දෙන්නේ නැතු ඔයාව ඕන්න යවන්න කැනඩාව යවන්න කියලා ඕන එකට යවන්න ඒක තැන අපි නැහැ හරි ඔව් මොකද අපිට ඕනේ වීසා එක සක්සස් කරගන්න සහ ඔයාගේ සක්සස් එක දකින්න ඒ නිසා අපිට අර බැරි නම් අපි එක බෑ කියලා කියන්න ඕන මොකද වැඩක් නැහැ තව තැනකින් හා කියන්න පුළුවන් පුළුවන් එහෙම පුළුවන් ඒක ගොඩක් වෙනවා ඉතින් අපි බෑ කියන ප්‍රොෆයිල් තව තැනකින් හා කියන්න පුළුවන් හැබැයි එතෙන්දී බලන්න ඇත්තටම හොයලා බලනවා මේක කරාට පස්සේ ඊට පස්සේ ඔයාලට මොකද වෙන්නේ මෙහෙම ගියපුවා ඉන්නවද ඔයාගේ දැන් තියෙන ක්වොලිෆිකේෂන් එක වටේ කියන විදිහට ගියපුවා ඉන්නවද කියන එක පොඩක් හොයලා බලන්න එහෙම ගිහලා සක්සස් වෙච්චා ඉන්නවද කියන එක බලන්න අපේ ආයතනයේ මම නම් කියන්නේ අපි ළඟ බලන ඔලෙඩි ටිකක් දුර බලලා වැඩ කරනවා ඉතින් ඒක නිසා අපි ඒකම තමයි ඕගලන්ට කරන්නේ ළඟ බලලා ඕගලන්ට අන්න යන් යවුවා කියන එක නෙමෙයි යවලා ඉවර පස්සේ මොකද්ද වෙන්නේ පෝස්ට් ස්ටඩි වර්ක් විස ගන්න පුළුවන්ද මේ ළඟට අරගෙන ඉවර වෙලා එයාට මේ මේ ක්වොලිෆිකේෂන් එකෙන් ජොබ් එකක් හොයා ගන්න පුළුවන් අපි පොඩ්ඩක් ඒ පැත්තත් හිතන ඇත්තට නැත්නම් ඔය දැන් ඔය දැන් සමහරුගෙන හරි ඔය යන්න 6 මන්ත් පේමන්ට් එක කරලා ඔයාට ගිහිල්ලා කෝස් ෆීස් ගෙවා ගන්න පුළුවන් පාර්ට් ටයිම් ජොබ් කරලා කියලා ඒතනදිත් අපි ඒක හොඳ දෙයක් ඒ පොයින්ට් අවුට් කරලා ගත්තේ දැන් ඔය මේ කතාව වලට දැන් මම අහු වෙන්න එපා කියලා කියන්නත් බැ මේක මේ සමහර දේවල් ඇත්තවල තියෙනවා يعني පාර්ට් ටයිම් කරලා සේව් කරගන්න බැරි කමන්නේ. හදව කියන තරමේ ফুল ටියුෂන් ෆී එකක් මේ කැනඩා ගිහිල්ලා හොයන්න බෑ. අපි තුම අවුරුදු 3ක ඩිග්‍රියක් කරන කෙනෙක් කියලා ඕගොල්ලෝ අපිත් එක්ක කතා කරනකොට අපි ඕන කැල්කියුලේෂන් එක හදලා පෙන්නන්නම්. ඔයාලට කීයක් ඇත්තටම ඉතුරු කරන්න පුළුවන්ද කියලා. ටැක්ස් ගෙවලා, ඇකමඩේෂන් ගෙවලා, ට්‍රාන්ස්පෝර්ට් කෝස්ට් එකට ගෙවලා ඔක්කොම කරාට පස්සේ කැම්පින් වලට ගෙවලා. ඔය ඉතින් එහෙම ඒවට තමයි වැඩිපුරම වියදමක් කියන්නේ. ඉතින් එහෙම බැලුවාම ඔයාට අවුරුදු 3ටම යනවා නම් ඩොලර් 60,000ක් විතර ටියුෂන් ෆී එකක් කවුරු හරි හිතනවා නම් මට මේ 60,000න් 40,000ක් විතර හොයා ගන්න පුළුවන් මේ පාර්ට් ටයිම් කරලා කියලා. එහෙම බෑ ප්‍රැක්ටිකලි මම කියන්නම් ඔයාලට ගාන හදලා වුණනම් කීයක් ඔයගලන්ට හොයා ගන්න පුළුවන්ද කියලා එතකොට ඔයගලන්ට මේක ලස්සනට ප්ලෑන් කරගන්න හැබැයි මෙහෙමයි ඔයා ඩිපෙන්ඩන්ට් කෙනෙක්ගේ යනවා නම් තව ඔයාගේ එයාට ෆුල් ටයිම් වර්ක් කරන්න පුළුවන් අන්න එතෙන්දී අපිට කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඔයාලට ගිය කවර් කරගන්න පුළුවන් නෝ ඉෂු ස්ටුඩන්ට් ගේ පාර්ට් එක ඉන්නවා නම් ඒක එයාට ෆුල් ටයිම් වර්ක් කරන්න පුළුවන් නිසා වෙනවා නමුත් ඉතින් මෙහෙමයි එතකොට තවත් කෝස්ට් එක වැඩි වෙනවා ඒකත් මතක තියාගන්න ස්ටුඩන්ට් ගේ පාර්ට් එක ඉන්නවා ළමයි ඉන්නවා කියන්නේ ඊට පස්සේ ගෙදරකට යන්න ඕනේ ඔයා ඩොලර් 100 නම් ගෙවන්නේ සතියකට පාර්ට්නර් එක්ක යනකොට ඕක 200 වෙනවා නැත්නම් 250 300 වෙනවා ඉතින් ඒක නිසා එක්ස්පෙන්සස් වැඩි වෙනවා හරි හැබැයි අනිවාර්යයෙන්ම ස්ටුඩන්ට් කෙනෙක්ට වඩා ඉතුරු කරන්න පුළුවන් දෙන්නෙක් ජොබ් එක කරද්දී හරි ඉතින් මේ දේවල් ඔක්කොම දැනුවත් වෙලා ඕනේ මේක කරන්න ඔව් ඒ කියන්නේ හරියට දැනුවත් වෙන්න ඕනේ අපි ඕනිම දෙයක් කරන්නේ ඔයාලට මේ විස්තර දැන් YouTube එකේ ගොඩාක් කැනඩා වල ඉන්න අය කරන YouTube videos තියෙනවා YouTube channels තියෙනවා ඒව බලන්න ඒගොල්ලෝ කියනවා මෙච්චරයි අපේ ගෙදර කෝස්ට් ලිවින් කොමේ ගෙදර ඇකමඩේෂන් වලට යන ගාන මෙච්චරයි අපේ ෆුඩ්ස් වලට යලා සුපර් මාකට් වලට ගිහිල්ලා බ්ලොග් කරනවා ඉතින් ඒව ගොඩක් උදව් වෙනවා මමත් ඒව කරපු නිසා නිව්සීලන්තේ මම දන්න ඒව කරන්නේ කොච්චර වටිනවද කියලා තව කෙනෙක්ට ඉගෙන ගන්න යන කෙනෙක්ට කොච්චර වටිනවද ඉතින් ඒ වගේ දේවල් වලින් අපිට ඇත්ත නැත්ත මොකද්ද කියලා හොයලා බලන්න පුළුවන් ඒක නිසා ඉතින් මං හිතන්නේ නැහැ අන කෙනෙක් කර ඒ වගේ දේවල් රැවටිලා ඒ වගේ වෙයි කියලා දැනගන්න ඕනේ. මොකද දැන් YouTube එකට social media වලට ගියාම ඕනතරම් දේවල් තියෙනවා. ඉතින් නමුත් අපිත් මේකට සහයෝගයක් තමයි දෙන්නේ. මොකද ඒතුව අපි මේක සර්විස් එකක් විදියට සේවාවක් විදියට කරන නිසා මේ ඕගලන්ට බොරු කියලා සුරංගනා ලෝකමවල කැනඩා ගෙනියන්න බෑ. මොකද ඒක වැඩි කරලා ඉස්සෙල්ලා ඕගලන්ට ඕගලන්ටම තියෙනවා මේ මාසේ බොරු නෙවෙයි කියලා. ඉතින් ඒකත් අතර අපි වැටෙන්න කැමති නැහැ. නෑ අනිවාර්යයෙන්ම. ඉතින් ඒ නිසා ඒ පොඩක් ඉෆර් කරලා බලන්න ඕගොල්ලෝ. ඉන්ටර්නෙට් එකෙන් ඕන තරම් විස්තර හොයා ගන්න පුළුවන් ඉමිග්‍රේෂන් වෙබ්සයිට්ස් තියෙනවා මේ වගේ ඩීටේල්ස් තියෙනවා. ඉතින් ඒ වගේ තියෙන්නේ හරියටම ඇත්ත ඩීටේල්ස්. ඒක ඔයාලට එතනදී මේ අපි කියන දේ එතන තියෙන දේ වෙනස් වෙන විදිහක් වෙන්න බෑ ඇත්තටම. ඉතින් ඇත්තටම thank you very much හන්සිකා මේ අපි මේ අද මේ ඇත්තටම කැනඩා ගැන මෙච්චර කතා කරමු මම හිතන්නේ පළවෙනි වීඩියෝ එක අපි මෙහෙම කන්වර්සේෂන් එකක් ගිය. Thank you very much මට මේක කරන්න ඇත්තටම help කරාට මේ වීඩියෝ එක බලන් ඉන්න හැටම හිතනවා මේක ගොඩක් වැදගත් වුණා කියලා. ගොඩාක් ඉන්ෆර්මේෂන් කතා කරගෙන නැති වෙන්න පුළුවන්. නමුත් අපි මේක නවත්තන්නේ අපි හැම වීක් එකේම මේ හැම රටක් ගැනම අපි කතා කරනවා. අපිට අලුත් දේවල් අපි කතා කරන්න බලනවා. අප්ඩේට්ස් ඕගලන්ට දෙන්න එන්න තමයි අපේ ප්ලෑන් එක.
ඉතින් ඒක නිසා කැනඩාවෙන් ඕගොල්ලන්ගේ සිහිනයක් තියෙනවා නම් ඒක සිහිනයක්ම කරගෙන ඉන්න එපා IELTS overseas education ආයතනයට කතා කරන්න කතා කරලා අපි බලමු ඕගොල්ලන්ට හරියන ප්‍රෝග්‍රෑම් එක ඕගොල්ලන්ට හරියන කන්ට්‍රි එකද මේ කැනඩා කියන්නේ කියලා ඒක හරියට බලලා ඕගොල්ලන්ට කියන්න කැනඩා හරියන්නේ නැත්නම් අපි කියන්න ඊළඟට මොකක්ද හරියන්නේ කියලා හරි අතාරින්න ඔප්ෂන්ස් තියෙනවා ඔප්ෂන්ස් තියෙනවා අතාරින්න එපා හරි අතාරින්න එපා මොකද IELTS overseas education කියන්නේ ලේසින් අතාරින ආයතනයක් නෙමෙයි ඒක නිසා उगल कथा करे नंबर्स उगल स्क्रीन के पेन इवे डिस्क्रिप्शन के दिन बिंदु एक हाई सी धान सी इवे मैं बिंदु हताई बिसे देखा असू हताई नम सी धान मे नंबर्स कथा कथा करना बेरी ना एंगेज ना इन पुल अंदे मुकदा इंक्वर प्रमाण आने ඊළඟට ඔයගොල්ලන්ට කරලා තියෙන්නේ අපේ ඊමේල් ඇඩ්‍රස් එකක් අපි දාලා තියෙන්නේ office@ilts.org එහෙම නැත්නම් info@ilts.org ඔය දෙකට ඔයගොල්ලන්ගේ අප්ඩේටඩ් CV එක එවන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට කෝල් එකක් අපේ ඔෆිස් එකෙන් එනවාම තමයි ආවෙ නැත්නම් කමෙන්ට් එකක් දාන්න ඔය කිව්වට දැන්නේ නැහැ නේ කියලා මට ඒ තරම් ෂුවර් කෝල් එකක් එනවා කියලා මොකද ඒ ඊමේල්ස් පර්සනලි අපි චෙක් කරනවා හරි දැන් කැනඩා ගැන අපි මේ කරපු පළවෙනි වීඩියෝ එක ඉතින් ඔයගොල්ලන්ට ප්‍රශ්න ගොඩක් ඇති කැනඩා ගැන දැනගන්න ඉතින් ඔයාලට පුළුවන් වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න අපි ඊළඟ වීඩියෝ වලදී ඒ ප්‍රශ්න ගැන කතා කරමු. රයිට්. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, ඒ වගේම වැදගත් තව කෙනෙක්ට වැදගත් කියලා හිතෙනවා නම්, කවුරු යාළුවෙක් රට යන ඉන්නවා නම්, නෑදෑ වෙන කෙනෙක් රට යන ඉන්නවා නම් මේක ෂෙයා කරන්න ඔයගොල්ලන්ගේ සෝෂල් මීඩියා වල අපේ YouTube එකට subscribe කරලා නැත්නම් මේක නිකන් බල බල ඉන්න එපා subscribe කරන්න. මොකද ඒක උදව් අපිවත් යා motivate වෙන්නේ තවට මේක දිගටම කරගෙන යන්න. කොහොමත් මේක කරන ඔයගොල්ලෝ subscribe කරේ නැහැ කියලා මේ videos කෙනෙක් නවත්තන්නේ. නමුත් ඒ වුණාට ඒක අපිට motivation එකක්. අපි ඔය කට්ටිය ගොඩක් follow කරනවා කියන්නේ අපිට ලොකු motivation එකක් ඔයගොල්ලන්ට දැනුවත් කරන්න තව information ෂෙයා කරන්න පුළුවන්. එහෙනම් අද මේ වීඩියෝ එකෙන් සමගන්නවා thank you very much හංසික අපි ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් ආයි පාරක් හම්බ වෙමු සමගන්නවා